මානව සම්පත වටිනම සම්පත. මානව සම්පත කළඹනාකරණය කිරීම රටේ පලදායිත්වයට ගොඩක් හේතුවන්න පුළුවන්. ඒ අතරින් කාන්තාව විශේෂයි. කාන්තාවගේ හැකියාවන් ශක්තිය නද්දැකම් කාලය මේ සියල් කළමනා කරණය කරගන්න පුළුවන්න්නම්. ඒ මානව සම්පතය ලැබෙන දායකත්වය කොච්චනද කියලා අපිට මයිතැන්න යම් මට්ටමකට අදත් කතා කරන්න පුළුවන්. එවනිව අප රාධනා කලා. න සන්ත් ලනාන කර පදේශක හිටපු බැංකු ස කාර සම නදිකාරීවරයෙක් ඇතුම අමින්න්ත සුකද සිෙල්වා මහතා අයිොන්න පතුමාට. අයින් මේ වෙලාවේ. අවරුදු දෙහක්විතර කොවිඩඩෙක් අපි ගත කරමින් ඉන්නවා තවමත් කොවිද්ුවල බලපෑම්තියෙනවා. විධ අර්බුද ඒ අතරේ මතු වවා ර්ති ර්බුද ෙන්න්න පුළුවන් ස ාර්බුද වන්න පුුවන් දේශාල් නර්බදු ුවන් ඕනෑ ත්වයක් ඇතුළේ කාන්තාවට කාර්භාරයක් පැවරෙනවා ඇයට පුළුවන්. ශාල දායකත්තක ඇතුලෙත් ලබාතඉන්න එවැන්නේ මොහොත කාතාවගේ කාරිභාරය හොනු වගේ වෙන්න ඕලද ද මනෝජ හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තේකාන්තාවගේ කාර්ාරය කියලෙකිවමකාන්තාව තමයි අපි දැ අද වැඩසටහනි සීයට අනුවක්ම බලන්නේ කාන්තාව කියන උපකල්පනයක් අපිට තියෙනවා පිරිමිය තමයි වැඩට යන්නේ කියන තත්වයක් ඇති මේක අරගෙන යනකොටකාන්තාව හැම්වෙලාෑම අපිට චෝදනා කරනවා මම ගොටාක් වැඩ කරනවා ඒ කතාව එතකොට මේක අපි චුට්ටක් අතීතයට අරගන ගියම ගල්ියුගත යන්න වෙන මනොෝච් මොකද හේතුව පිරිමියාට ගල්ියුගේද තිපිච්ච කාර්ාය එක දෙයක් හෝ දෙ එකක්ට තමයි ෆෝකස් කරන්න පුළුවන් ගුණනේ. මොක දෙයා දඩයම් කරගන ගියා සහල්ලාට දඩයම් කරනකොට මේ පැය ගානක් සතෙක්ක පිටි පස්ස ගියා. දඩයම් කරගනාවට පස්සේ කාන්තාවට තමයි ඒ දඩේම ලබා දුන්නන්නේ කාන්තාව තමයි ඉදර කල්පනා කරණ කරේ ඉති. ි තේරුම් ගන්න වෙනෝ වර්මාන ඉන්න කාන්තාව පිරිමියගෙන් ගුඩක් දේවල් බලාපොරොත්තුවට බැහ. එක දෙයක් තමයි බලාපපුොරත්තුව වන්න මකද යා මම හැමකිෙනට ෆෝකස් කරන්න පුළුවන් එක දේකට හෝ දෙකට. එතකොට මේ මේක ඉතිහාස ගතව කාන්තාවට ලොකු කාර්භාරයක් කරන්නට පැවරිලා තීරුම්. උන්න දැන් කොවිD් දෙකක් කාවනි කොවිද ධහනමින්. උතන තමයි අපේ අවුරුදු සීකට පස්සේ අප අපිට අපපු චලේචික. මම කල්මනා කරන උපදේශකවරයෙකි දෙර මනවසම්පතය මම අහල තියවා කොවි ධහනමය කියනක ඇසැරීමක් කියලා. මේ මුලින්ම කොවිද ධහනමය කියනක ඇැරීමක් කිය මන මටේක දැනෙත් ැහැ ො මක කල්පනා කරනුවට පිටිපසර ගිහිඉල්ලා පිට ස්වභවධර්මය විසින් දීල තියෙනවා යම්කිසි දෙයක් පොඩක් පස්සටග ඉල්ලා මේ අපි ආපු ගමන තේරුම් අරගන්න කියලා. මේ අපිියාපුගමන තෙරුම් ගරගන්නකොට පලිම දේතම අපි කුටුම්බය තුළ ආර්ථිකයට කොහොමද බලපාන්න කියක. එතකොට සම්ප්‍රධයනකුල පිරිමිය රසාාවක් කල්ලා එනවා නං. අපේ කාන්තාව තමයි රසාාව කලාහෝ නොකලා මේ ගෙදර කළමනාකරණය කරේ CEෝ ගෙදර කාන්තාවනේද. නේද මනච. එතකොට කාන්තාව තමයි කල්මනා කරණය කරන්න. එතකොට මේ වෙලාවේ. කාන්තාවට තියන සුවිශේෂී කාර්යභාරයක් කරන්නට මේ වෙලාවෙදි මේ ගැටලුවෙන් ඉස්සරහට එන්නට. එතකොට මේ කොවිදධහනමේද අපි සරල ජීවන රටාවකට ගිහිල්ලා හැමදේම පුරුදුුණා. හැබ දැන් රටේ යම්කිසි ආර්ථිකම මේ තත්වෙකු ඇවිල්ල තින. ඒහෙ නං අපි කතා කරන්නට වෙනවා. මේ සම්පත අපි ඔබ කියවන්නේ මානව සම්පත කියලා මේ කළමනාකරණය කරන්නේ කොහොමද ගැහැනියෙන්. ආර්ථික විමශයෙන් ස්සරහට එඉන්නට. ඉති නිසා අපි ඒ ගැන කතා කරම. මේ අමිින්ත සුකද සිල්වා මාත්මඇත්ත එක් මානව සම්පත් කළමනා කරු පදශක තුබත් එක් කතා කරමින් හිටියේ මේ වෙලාව කාන්තාවගේ කාර්ය භාරය. ඔබ එක තැන යෝන මේ ගෙදර CEෝ ප්‍රධාහන මෙහෙුම් නිලධහරිණිය. ප්‍රධා ප්‍රධාන විධායක නිලධාරීණය ගෙදර ඇය කියලා හොඳ CEෝ ලත් ඕන හොඳ ව්‍යවසායකයොත් ඕන මේ වෙලාව CEෝටත් වඩා ඒවවාසායකය ගෙන තමයි අශ්‍යතාවය මතු කරන්නේ. කාන්තාවට බැරිද ඒ භූමිකාවට තවත් පනපවන්න නොකරනු අනිවෙනි නේද. අනිවර්ම දැඟතුරට සෝ කෙනෙක් කියන්නේ මනුච් ෆිස් එකක වැඩකරනකොට අ්‍යාරික පරිසරයේ බල ඉවර වෙලා යම් යම් දේල් ටික් හදනක දැන් අපි මේ වෙලාවෙදී කාන්තාවගේCEෝ කියන භූමිකාව තුළ අපි උත්සාහ කරන්නේ ආර්ථිකමය දෙයක් කරන්න කිය. හොම දන්න දමට ව යදම ං ත ම බලාග න්න ල්ල ගම ගැටලුවක් වෙලා ති අදෑමට වටා වියදම යම්ගකිසි මට්මකට වැඩී ැම ගැප්ක කලමනාරන කරන්න ති. ඔබ යම්කිසි කැපකිරීමක්කර ඔබටඒ එක හදාගන්න පුළුව. බේ කෝර කැප කිරම් කරන්න පු ද වටික දවසක අවරුද වෙනවා තකට තන ගැටු ති වෙන. ේ නිසා අපිට මේ එකක බැලස් කරන්නම රිත්තයක් අපිට තියනවා මේක හදාගන්න යම්ගෙසි ආදාය මාර්ගයක් හදාගන්නට වෙනවා. තකොට වසාහයිකත්වය කියල කියන්නේ. අපි අපේ කාන්තාව මේ බලාගැෙනඉන්න සලුම කාන්තාවන් අධ්‍යාපනය ලබපු කට්ටියන. එතුරට විවාහෙෙන් පස තමයි ගෙදරන්නේ. එතකොට උසස් පෙල හෝ උපාධයක් කරගෙන මේ කාන්තාව ටික මේ ඉන්නන්නේ ගෙදර. එතකොට අපිCEෝ කියන්නේ දොබකිවර සී දබ ලෝයක හරි මෙහෙවුම් නිලධාරී තත්ත්වයෙන් මෙහෙවීමෙන් අපි විදාහග නිලධාරි තත්වයට යනවා කියලකන්නේ ඔබ ආර්ථිකමය කාරයයක් කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔබ අනිවාරයෙන්ම යම්ගසි ආදායමක් උපයාගන්න දේකට කකුලති යන්න. දැන් එතකොට අපේකාන්තාව කිය අයෝ පි දන්නන්නේ නැහැන අපි එලියට යන්න වෙනවාන්නේ නෑ එලියට යන්න අවශ්‍යතාවයක් නෑ. ඔබ ෙදර ඉඳගන්නම ඔබගේ ශක්තිීන්ටික හඳුනගන්න. සීෝ කෙනෙක් කොෆිස්සගේ කරන්න දේක තම ශක්තිීන් ටික හඳනගන්න එලිය තින අවස්ථාටික බලන්න බාධකටික බලන්න අන්තිමට අපේ දුරල්ලතාව මකද කියන හතර තමයි සියෝ කෙනෙක් ලන්න මනෝච.ති ඔබ එතට යන්න ගිහිල් ෙරල් ලබ ලන්න ඔබගේ ස්වාමිපුරෂයට. ඔබගේ කුටුම් වයට ලැබෙන ආදායම රුපීලකින් හරි වැඩි කරගන්න පුළුවන් දෙයක් කරන්න කකුලතියන් හැබේ පලවෙනි උත්සාහය ෆෙල් වෙන්න පුළුවන් දෙබනි උත්සාහ ෆෙල්ෙන්න්න පුළුවන් දැන් අහලත න්නවන් හිමලේ කන්ද ධර්ණය කරන්න ගියාම එඩ්මන්් හලරි කියන මහත්මයා උත්සාහය කරවරවෙලා ෆෙල්ුනා මොකදකිවවි කෙලාහලත ම නොද නොදයා කිවවා අරයි මම ෆේල්ුුණනා හැබේ ම ගෙදරගිහිල්ලා මම මගේ ශක්තිය හදාගෙන නොවා කියලා කිව්. ොකද හේතු කන්දට කන්ද ලොකවෙන්න හැ නමුත් මගේ තින් අධිෂ්ාන ශක්තියසාහමගේ ශක්තියින්ටික ශ්‍රන්තක හදාගෙන එනවා කියලා කිව්වා. ඒතිනිසා මම බොහම ගෞරුවේ නිල්ලා සිටින්නේ අපි අවුරදු සියකට පස්සේ කෝවි් දෙක් කැවිල්ලා අපි මේ ටෙස්ටිං ටයිම්මක පස්කරල ඉවරයි. මේ ලිප්ම ටෙස්ටක පාස්කල් ඉවරය අවරුදු දෙක කොහොම අපි යම්කිසි පාලනයක් කරගන ඉස්සරට යන්නේ නමුත් දැන් ඩොර රුපියල් දෙසින්නල තුන්සියටට ගියා කියලා මොකද කරන්නන්නේ මේ තත්ත්යත්ක විස්සරහට යන්නට වෙනවා. එහෙමන අපි කොහොමද මේ කල්මන කාරිත්වය කරන්නේ තරම කල්මනාකාරිත්වය කරනකොට අපි කියන ප්‍රශ්්‍ර තමයි මනෝජ අපි හම්බුවෙන ආදාෑම මදි එහෙමන මොකද කරන්නේ ඔබ තුල්ලත් සිටින විවසායකයා ඔබ තුළත් සිටිනවා මනෝච මතුලත් සිටිනවා ව්‍යවසායක ්‍යවසායකයා ඔබතුලින් එළියට ගන්න මංහිතන්නේ එත්තන තමයි ජෑග්‍රහණය කරන්නට ඕන කර ත්ව. ට රටිංක් ොඉන්න ලුවන් අපිනෑනෑදාවම් එන්න පුළුවන් හැබයි ඔබගේ කාර්භාය අනිතන තමයි මනෝච් වැදගත්ම තැනේ නිසා මහිතනවා වැදගත් කතිකාගතා අපි අද ආරම්භ කරා ඔබ හිතන්න ඔබ තුළ තිනCEෝ ඔබ තෞදුරටත් වැඩකරගෙන යනවා එනම් මෙතන ආර්ථික ක්‍රියාවලියක් සඳහා අදම ශක්තිය ජවය පාවිචි කරන්න මංහිතන්නේ අනිවාරය අපිට දිනන්නට පුළුවන් දැන්න ඒ කාර් භහර ඇතුලේ කාන්තාවට පැවරුණ වැඩකොටසක්තියනවා. පිරිිමිුද ගලට පැවුණු වැඩකොටසක්තියනවා ඒ අතරේි ගටන අතයුතු දෙවලොත් වේ ඔබ මතුකළ ඇති වැෙනනිකාරණ ඇතරු මේ කටයුත් කොමද කරන්නේ කාතාව කියලා ඇහෝත්. අපි කොහොමද ඒකට තල්ලු දෙන්නේ සල්ු දෙෙන්නේ කිය ඇතම දැන් බලන්නවුනි මගේ ක්තිීන් ස අවස්ථහ ටිකන ම බලන්නනේ මට මොනවද කරන්න පුළුවන් දැන් අපිතුමම් අපේගෙදර කොස් ඩහක් තියනවානම්. ඒකොට මේ කොස්්ිකි වෙනදකරේ විල්ල කාටහරි විුණ පුයක කනම්, අපිට පුළලුවන්න්නන් ඒටක අප කවරහර ලව කඩාගෙන අපිටම විකුණන් අද කොස්කිලොකක් කියද මනෝච කොස්කිිලොක්කද රුපියල් තුන් සීයි. රුපියල් පනහට හැට ගත්ත කොස්කිිලොයගෙතු අපේ ගෙද අපිරේ ඉස්සර ඒ පලදාව කාටහරි තොගවලෙන්ෙට අතරමදට දුරන කාර ඔබ කරන්න. ඒ කාරය ඔබ කරන්න. හින එතකොට අපට තේරෙනවා අප අපිට ඉස්සරටඩ ම්ි ගන අපිට ලැබිලගේ. අපි ගොඩක් කලාලවට අපි අරම ටෙස්ටිං ටයිම්ේදී මනෝ උත්සා කරන්න නැහැ අපි උත්සාහ කර නෑ අපේ තින ශක්තින්වලින් මේක ආර්ථික ක්‍රියාවලියයක් බවට පත් අපිතු කියක් හරදල කෝස් ගෙිය දුන්න අපිම කිලෝ ගුපියල් සිය ගන්න දුන්න අපිතු ඇති කරන තෙම නෙේ. මොකද අවසසාන පාරිබෝගට මේ නරුපියල්තුන් සිරන ඔබට බැරිමිය තුන්ේ ගන්න ොර තුන්සේ ලාබය ඔබට එන්නේ. ඔබට තියනයක් මොනොහරි මොකක් හරි දෙයක් අපිට දැ මේ වෙලාේ මිනිස්සු අවුරද්ධට සිංහලලා අවරුද්ධට යම්යම් දේවල් කරන ඇති අපිට පුළුවන් පමුවට ගේ යම්ගසි රිදිපිකක් ගැනල්ල. අපි රුපියල් සීියක් වගේ තියාගෙන විකුණන්ති ගොඩක් මිස මක කරනවා. නමුත් වැටේ වෙලාතියන්නේ අපි මේ කරන්න ලැජ්ජයි. ඒම නනිමේ මේ වෙලාවෙදී. ධර්මික ධනය තමයි හරිම වැදකත්වවෙන්නේ. වෙතිය නිසා අපිට පුළුවන්නන් ඔබගේ සාමිපුරුෂයාට ඔබගේ කුටුම්බයට රුපියල් දාහකින් හරි ශක්තිය දෙන්න මගේතන මේ වෙලාව ඒක තමයි වැතත්තේ. එතුට මේ ්‍යවසායක මානසිකත්වය කියලා කියන්නේ ඕහ අපට පුළුවන් කියෙන හැඟීම. ඔබට පුළුවන් කණඩිස් සරට ගේල්ල මනෝච් ඉස්සලම් බලනවාට පුළුවන්ද බැරිදි කියෙනවාට මුල්ිින් ඩට බැ කියලා. හැබයි ඔබ ඔබගේ ශක්තියීන්ටින් හඳුගන ඕ ම මේක කරනවා කිය තත්තෙටි නෝච් ෆෝකස් කරගන්තුත්. නිවාර්යම අපිට මේ ප්‍රශ්නවලද අපට බාහිරෙන් වෙන උදව් අමතරවා අප කුටුම් බේතුලින්ම අපිට ස්ෑන් තත්ත්වයක් අපිට ඇති කරගන්න පුුව. න. දැන් කාන්තාව ව්‍යවසායකත්ව ගුණාංග මතු කරගන්න කොහොමද ඉපීමට හුරුවන්න කොද මේ තත්ත්වය ගෙදරතුර කළම කරණය කරගන්න කහොමද කිය ඔබ සඳහන් කලා කොම දෙක කරන්න කියලලා කිවවා. හැබැයි තවත් කාරණ කපයක්තියනවා දරුවෙක් දෙන්නෙක්ඉන්න ගෙදරක. ගේ අධ්‍යප ව ට ල පෞ් ක පස්සවවෙන්න ති. වෙනදා කරගනගේ වේගෙන් කරන්න බැරිවෙන්න ඇති. සහර මගහැරුණු තැන් ඇති. අවබෝධය අඩු තැන් නැති. ඒවා පුරවන්නත් ඒවට යම් විසඳුමක් දෙන්නත්. දෙෙදරදි අම්මට කාන්තාවට. අවධානියෝම කරන්න වෙනවා නේද මේ වගේ කාලක ඒතමන දදරු සම්බන්ධ දෙමාපිය දුදරු සම්බන්ධය වෙනදාටත් වඩ ශක්තිමත් වුණනා කියලා ම හිතනෝ මේ ටෙස්ටන් ටයිම් එකකෝවිද්කෙද එතිේ නිසා මෙතනින් කැපටලයිස් කර මෙති ආගයන්න අපි. එතකොට අම්මා මේ මෙතන ලොකුම කාර්බාරය දබලෝ මතුමාකිවCEෝ බම දැන් කියන. හරි එතකොට මම තන්නේ මේ වෙලාවෙදි අනිවාරයම දෙමාවපියෝ චුට්ටක් පස්සට ගිහිල්ලා චටි කැප කිරීමක් කරන්න දරුව වෙනෙන්. අත්තරන් දෙමවපියන බොමාදරේ නිල්ල සිටනවා මේ වෙලාවේ ඔබටීිය බල රඩියෝක බලන්න කාලේ චුට්ටක් කැප කලලා දරුව වෙනුම් බලන්නමකද හේතුව. අධ්‍යාපන පරමාර් තුනක්තිබනේ දනු මාකල් කුසලතා කිය ලම ස්කොලිග නත්ත අකල්පටිකයි මොෝච ගත්ත. ආකල්පටිගන්න තැක් තිබන නෑ දරුවට එහනම් දෙමපියනි රත්තරම් අම්ේ තාත්. ඔබ ඒ ආකල්ප ටික දෙන්නදැ අප ෆෙස් ුක් ව න්ස්්‍රගන් වත් සැපික යන්න මං ත මහලු ගා කැන්නන්නේ ස ්‍රී ඩට පැගේජ එක ගන රපල තුන්හසට. එක බල ලෞබ මොකද කරන්න ඕනේ මේ තින් හොඳ ේවල්තිික දරුවන්ට උගන්න මේ පරමා දර්ශී චරිතය තුළ අම්ම අම්මට තමයි මික කරන්න පුළුව මේක බලාපොරොත්තුවෙන් නිපා මම තාත්තක් දරුතුන්ද කින්ම තාත්තගෙන හැබැයි මේක ලස්සනට ෆෝකස් කරල ළමයිත්තෙක් මේ මැච්චි ගහණන්ඩ පුළුවන් අම්මට. තමගහන් ලම මේක ත්තට අපිට සි අඩුව ප වල . අපි සි ටු අම ති සි මඩුව නොම් තිවුණට අම්මගේ ශක්ක්‍යතාවේ, අම්මගේ පප්‍රසරිය අම්මගේ ආදරය කියීන ගත්තෙක්ක, දරුවන්ට මීටික දෙන්න ඉසගෙන බිීම හිදගෙන. ඒල මේ යම් දරෝටික කියල බිම ඉදගෙන දරුවන්ට යාර පාන්ටික කියදේ අච්චාම කෙනෙක් මටත් මගේ දරුවන්ට අච්චිලන ති අම්ම තමයි බිම ඉදගෙන සින්දුවවා හරිකයාගෙන ලමයිට හොඳ රර්ක දේවල්ටි කිය ති නිසා ඒතන්ට අපිිය කියන්න. මොකද මේ ස්වභහාව ධර්මය අපට දීලතියෙනවා අපි ආපු ගමන් මග වෙනස් කරන්න කියලා. තෞදුරට අපි අතිධාවනකාරී රටයන්න බැහනි මනෝචිට දල න ටෙස් ින් ටයිම එක චලචික් දී තිෙන සරර්ල ක්‍රමයට ගීල් අපි ආදර්ශමත්ව මේදේ ලමයින්ට දෙමු අපිට දෙන්න පුලුවන් අපි වාසනාවන්ත රටකඉන්නේ අපට පුළුවන් එක කරන්න. නො මේ සියල්ල ඇතුලේ ඔබ කියන්න වෙනස් විදිහයට හිතන්න කියලානේ. හැමදාම දකින තත්ත්වයට වඩා හැමදාම දකින සීමාවටේ හා ටකක් හිතන්න කියන කාර. ර හ ගම. එද න මන් ජ විශ්ාස ම කියන්න බෝ විශ්ාස කරන්න. ඔබ ශවාන්ස කිරීම තුල ඔබ ජය හ ප ල ම ප ර ගොඩක් ට නි සු ර ිට බැව ද ෙල්ල නට මක් න ර ර. . හ පික නිවාරය මොකද අපේ මම අපි කතා කරන්න විහාරම දේවී පරපුරේ. ඉදිිතර කාන්තාවන්ට ඔබබට මේ කළ හැකි. ඔබට කරන්නට බැරිනං කිසි කෙනෙක්ට කරන්නබ රත්තරං අම්ම තත්තය මේ ඔබේ අවස්ථාවයි. අදම එක්සිත්ත අපි ඔබ තුළ තියෙන අර්්‍යසාහකත්්‍ය මාන සිකත්්‍යයාරගෙන රත්තරං අම කෙනෙක් විදිට රත්තරන් තාත්ත කෙනෙක්විදිට අපි මේ ගමනයම අපිට අනිවාරයම දිනන්නට පුළුවන් අපි සිහෙන්දිනම සුබදවසංක හොඳයි අපේ මානව සම්පත් කළමනා කරන උපදේශක අම සුගද සිල්වා මහත්මැත්තෙක් කාන්තාවට විශේෂෙන් ගෙදරදදි මෙල මොෝදරන්න පුළන් කියෙන කාරනය තා කලේ ඔබ වැදගත්වන ඇැතිකිකල පේශවස් කරන බතුමටත් බොව සූති අපි ආයදස කහම වෙල එවැ නිදේ තවදුරට ෙ ාහ ගම .